අද ඔයාලට පෙන්වන්න යන්නේ oil painting එකක් මුල සිටම අවසානය දක්වා paint කරන විදිය. මේක ඇත්තටම රොහාන් අයියා ටික කාලයකට කලින් කරපු ඉල්ලීම painting videos වලට voice තිබුණා නම් හොඳයි කියලා. එහෙනම් අපි බලමු කොහොමද painting එකක් කරන්න කියලා. මම මෙතනදී canvas එකේ tone එක වෙනස් කරගෙන තියෙනවා. ඒක කරපු විදියත් මම ඉස්සරහට upload කරන්න. මුලින්ම මම ඕනම painting එකක main object එක තමයි මම ඉස්සෙල්ලාම පාට කරන්නේ. මෙතනදීත් මම මුහුණ ඉස්සෙල්ලාම පටන් ගන්නවා. ඒ වගේම වඩාත්ම අඳුරු ස්ථානය මම පාට කරනවා. මොකද oil painting වලදී dark to light තමයි paint කරන්නේ. අඳුරු වර්ණයේ ඉඳන් ආලෝකයේ වැඩිම වර්ණයට paint කරන එක ඇත්තටම ගොඩක් පහසුයි. මේ painting එකේ සිරුරේ ගෙල කොටස ඉතාමත් අඳුරුයි. එතන අඳුරු වර්ණය පාට කරන ගමන්ම අඳුරු වර්ණයේ තුල තියෙන ලා වර්ණත් පාට කර ගන්නවා. ඒ වගේම එම අඳුරු වර්ණයේම තියෙන අනිකුත් ස්ථානත් අඳුරගෙන ඒ තැන්වලටත් මෙම වර්ණයම යොදාගෙන පාට කරනවා. ඔයාලට පේනවා ඇති මම පාට කරන තැන අනුව මගේ බ්‍රෂ් එක මම වෙනස් කරගෙන පාට කරනවා. මට හිතෙනවා මේ කන සම්පූර්ණයෙන්ම පාට කරනවා නම් ලේසි කියලා. කන සම්පූර්ණයෙන්ම පාට කරද්දී කනේ සෙවණැලි අඳුරු වැඩි තැන් අඳුරු අඩු තැන් වගේ මාලෝකයේ වැඩි දනොත් හොඳින් අඳුරගෙන වර්ණ කරගන්න වෙනවා. එම ක්‍රමයෙන්ම මම අනෙක් කනත් තේන් කරන්න පාවිච්චි කරනවා. දැන් හිස මුදුන පාට කරන්න මම තරමක් ලොකු බ්‍රෂ් එකක් ගන්නවා. හිස තරමක් පහත් කරගෙන අතේ තියෙන පහන දිහා බලාගෙන ඉන්න නිසා හිසේ හිස මුදුන අපිට මෙතනදි හොඳට පේනවා. කුණ්ඩය සම්පූර්ණයෙන්ම කපලා තිබුණත් යාන්තමට වැවුණු කෙස්ගස් සහ හිස් කබලේ වර්ණය සමග එකතු වෙලා අලු පාටක් අපිට පේනවා. ඉතින් මේ වර්ණ අඳුනගෙන අවශ්‍ය වර්ණ හදාගන්නත් ඕන. හිසකෙස් වැවෙන ප්‍රමාණය සහ හමේ වර්ණය හමු වන තැන පරිස්සමට බ්ලෙන්ඩ් කරගන්න වෙනවා. මොකද අලු වර්ණය හමේ වර්ණයට වැඩියෙන් එන්න හොඳත් නැහැ. හමේ වර්ණය අලු වර්ණය තුලට වැඩියෙන් යන්න හොඳත් නැහැ. දැන් මම මුහුණේ තියෙන අඳුරු තැන්, සෙවණැලි තියෙන තැන් තරමක් අඳුරු වර්ණයක් යොදාගෙන පාට කරගන්නවා. මෙතනදී ඔයාලට පේනවා ඇති කන් සහ ගෙල ප්‍රදේශයේ තියෙන අඳුරු වර්ණයට වඩා ලා වර්ණයක් මුහුණේ අඳුරු ස්ථානවලට මම යොදාගෙන තියෙනවා. ඊට හේතුව තමයි පහනේ ආලෝකය මුහුණට වැටෙන නිසා. ඊළඟට කම්මුල්වල තියෙන අඳුරු වර්ණයට පස්සේ තියෙන ලා වර්ණය යොදාගෙන මුහුණේ කම්මුල් ප්‍රදේශය පාර කරගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති මුහුණට ටිකෙන් ටික සජීවී ගතියක් ලැබෙනවා කියලා. නළල ප්‍රදේශයේ මුහුණේ කම්මුල් වලට වඩා තරමක් අඳුරුයි. මම දැන් නළලත් තද වර්ණයේ සිට ලා වර්ණයට පාට කර ගන්නවා. නහය මුහුණෙන් ඉදිරියට නෙරා ගතිය පෙන්විය යුතුයි. ඒ නිසා නහයේ මැද කොටසට වඩා අඳුරු ගතියකින් නහයේ දෙපැත්ත අපි පාට කර ගන්න ඕන. මම දැන් සූදානම් වෙන්නේ තොල් පාට කරන්න. මෙතනදී තොල්වල තියෙන අඳුරුම ස්ථානය තමයි මම මුලින්ම පාට කරන්නේ. මුඛයේ මැද හීනි ඉරක් වගේ කොටසක් සහ දෙපැත්ත තමයි අඳුරුම තැන් විදිහට තියෙන්නේ. ඊළඟට ටිකෙන් ටික ලා වර්ණය වෙනකම් පාට කරගෙන යනවා. මෙතනදී හොඳින් බලන්න යටි තොලේ දෙපැත්ත උඩ තොලේ දෙපැත්තට සම්බන්ධ වෙන තැන හමේ වර්ණයට තොලේ වර්ණය තරමක් මිශ්‍ර විය යුතුයි. මෙන්න මේකෙන් පුළුවන් මුඛ ප්‍රදේශයට තාත්වික බවක් ලබා දෙන්න. තොල්වලට වැටෙන ආලෝකය නිසා ලා රෝස වගේම සුදු පැහැති ස්ථාන බොහොම සියුම්ම පාට කරගන්න ඕන. නහයටත් ආලෝකය වැටෙන තැන සුදු පැහැයකින් අපිට බලා ගන්න පුළුවන්. ඒකත් හොඳින් අඳුනගෙන සුදු පැහැයෙන් පාට කරපුවම නහයටත් හොඳ තාත්වික ගතියක් ලැබෙනවා.
දැන් ඔයාලා මේ දකින්නේ මගේ mixing color palette එක. මේ තියෙන්නේ මෙතෙක් තුරට අවශ්‍ය වුණු colors මම mix කරගෙන තියෙන විදිහ. මුහුණේ අඳුරු සෙවණැලි වලට හදාගත්ත වර්ණ තමයි මේ. හිස කෙස් වලට සහ හිස මුදුනට හදාගත්ත වර්ණ. හමේ වර්ණය අඳුරු වර්ණයේ සිට ලා වර්ණයට තමයි මෙතනදී දකින්න ලැබෙන්නේ. ඒ වගේම තොල් වලට අවශ්‍ය වුණු වර්ණ. මේ තියෙන්නේ මගේ main color palette එක. මම colors පහක් තමයි මගේ හැම නිර්මාණයකම පාවිච්චි කරන්නේ. මේක limited color palette එකක්. මම ඒ ගැන වීඩියෝ එකක් ඉදිරියේදී upload කරන්න. මුහුණ පාට කරන්න යොදාගත් ක්‍රමයම තමයි අතක් පාට කරන්න යොදාගෙන තිබුණේ. වැඩි වෙනසක් තිබුණේ ඒ ක්‍රමයටම අඳුරු වර්ණේ ඉඳලා ලා වර්ණයට පාට කරලා තියෙන්නේ. දැන් අපි බලමු සිවුර පාට කරන්නේ කොහොමද කියලා. මෙතනදී මුලින්ම වඩාත්ම අඳුරු තැන් පාට කරගන්න. සිවුරේ රැලි නිසා ඇති වෙලා තියෙන සෙවණැලි තමයි ඔයාලා මේ දකින්නේ. මෙතනදී පද වර්ණයේ සිට ලා වර්ණය දක්වාම ක්‍රමක්‍රමයෙන් පාට කරන එක තමයි මම කරන්නේ. සාමාන්‍යයෙන් අපි දකින්නේ කහ හෝ තැඹිලි වර්ණයේ සිවුර. මෙතනදී තද රතු මෙරුන් වගේ වර්ණයේ සිවුරක් තමයි දකින්න තියෙන්නේ. මොකද මෙම නිර්මාණය මම ගොඩනගන්නේ ටිබෙට් හිමි නමකගේ. අන්තර්ජාලයෙන් ලබාගත් ෆොටෝ එකක් ඇසුරෙන් තමයි මෙම නිර්මාණය මම ගොඩනගාගෙන යන්නේ. සිවුරේ පැහැය පහනේ ආලෝකය නිසා වෙනස් වෙනවා. මගේ රතු පාටට මම කහ පාට ටිකක් වැඩියෙන් එක් කරගෙන එම ස්ථාන පාට කරගන්නවා. පහනේ යටට ආලෝකෙ විහිදෙන්නේ නැති නිසා ඒ හරිය අඳුරු වෙලා තියෙනවා. ඉතින් ඒ අඳුරු ස්ථානයේ මම අඳුරු පැහැයකින් පාට කර ගන්නවා. සිවුරේ පහළ කොටසට පහනේ ආලෝකය ලැබෙනවා අඩුයි. ඉතින් ඒ නිසා එම ප්‍රදේශය අඳුරු ගතියෙන් වැඩි. එතකොට අපි පාට කරද්දිත් ඒ අඳුරු ගතිය හොඳින් පෙන්වන විදිහට තමයි පාට කරන්නට ඕනේ. මේ සිවුරට කහ වර්ණයෙන් යුත් කොටසකුත් තියෙනවා. තද දුඹුරු කළු සමග කහ වර්ණේ පාවිච්චි කරද්දී ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද කළු තද දුඹුරු වගේ පාට mix වුණොත් තද කොළ පාටක් වගේ අඳුරු වර්ණයක් හැදෙන්න පුළුවන්. ඉතින් බොහොම ප්‍රවේශමෙන් කහ වර්ණේ තද පාට නැත්නම් කහ වර්ණේ අඳුරු පැත්ත පාට කරද්දී ගොඩාක් පරිස්සම් පාට කරන්නට ඕන. මම දැන් පාට කරන්නේ ආලෝකයේ වැඩිම ප්‍රදේශය. මෙතනදී කහ වර්ණය සහ සුදු වර්ණය මම යොදා ගන්නවා.
පහන රිදී පාට පහනක්. පහන පාට කරද්දිත් අඳුරු වැඩි තැන්, අඳුරු අඩු තැන්, එළිය තිබෙන තැන් සහ එළිය වැඩිම තැන් වෙන වෙනම හොඳින් අඳුනගෙන පාට කරන්න ඕන. එහෙම පාට කරොත් අපිට තාත්වික රූපයක් ලබා ගන්න පුළුවන්. තවත් වැදගත් කොටසක් තමයි පේන්ටින් එකේ බැක්ග්‍රවුන්ඩ් එක. දැන් මම ලෑස්ති වෙන්නේ පේන්ටින් එකේ බැක්ග්‍රවුන්ඩ් එක පාට කරන්න. මම මෙතනදී බැක්ග්‍රවුන්ඩ් එකේ ටෙක්ස්චර් එකක් කලර්ස් වලින් හදන්නයි ලෑස්ති වෙන්නේ. මට අවශ්‍ය වෙන්නේ අඳුරේ සිට පහනේ ආලෝකයේ ඉහළට ගමන් කරන ආකාරي බැක්ග්‍රවුන්ඩ් එකක් නිර්මාණය කරන්න. මෙතනදී මම මුලින්ම මේන් ඔබ්ජෙක්ට් එක වටේ අඳුර වෙන තැන් හොඳ අඳුරගෙන ඒ තැන් අඳුරු කරගන්න. ඒකට මම කළු පාට පාවිච්චි කරන්න. ඒ වගේම ආලෝකයේ පෙන්වන ස්ථාන අවශ්‍ය ලාවරණ මම මුලින්ම පොඩි හාමුදුරුවන්ගේ හිස වටේට පාට කරගන්නවා. ලොකු පේන්ටින් එකක් නිසා මම මෙතනදී රෝල එකක් සහ පැලට් නයිෆ් එකක් පාවිච්චි කරනවා මගේ පේන්ටින් එකේ බෑක්ග්‍රවුන්ඩ් එක පාට කරන්න. මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක පේන්ට් කරාට පස්සේ පේන්ටින් එකේ තියෙන පුංචි පුංචි අඩුපාඩු, අඳුරු වෙන්න ඕන තැන්, එළිය වැඩි වෙන්න ඕන තැන් වගේ දේවල් නැවත පාට කරගන්න අපිට පුළුවන්. පහනේ ආලෝකය මුහුණටත් වැටිලා තියෙන නිසා ලා කහ තැඹිලි වගේ වර්ණ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙතනදී ඒ වර්ණත් හොඳින් පේන විදිහට පාට කර ගන්නවා. මේ පේන්ටින් එක ටිකක් සංකීර්ණ පේන්ටින් එකක්. ඉතින් මේක සම්පූර්ණයෙන් පේන්ට් කරලා ඉවර කරගන්න මට දවස් 4ක 5ක විතර කාලයක් ගත වුණා. සමහරක් තැන්වල මිස් වෙලා තිබුණා. මොකද පේන්ටින් එක කරන වෙලාවෙම තමා මම වීඩියෝ එකක් කරන්නේ. කොහොම වුණත් පුළුවන් හැමදේම මම පෙන්වන්න උත්සාහ කරා. හොඳයි, එහෙනම් මේ තියෙන්නේ ෆයිනල් පේන්ටින් එක. මේ පේන්ටින් එක ගැන ඔයාලගේ අදහස්, ඒ වගේම දැනගන්න තියෙන දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඉස්සරහට එන වීඩියෝස් ගැන දැනගන්න ඕන නම් subscribe කරන්න.